ඒක හරි බහනකයි මේකෙන් එතුමල්ලා බලන්නේ මේ අවසානයේ මේ සීලම කුණකොඩ ජනාධිපතිතුමාගේ ඔළුවේ තියන්න. හරි, හැබැයි ඇත්තටම මේ ප්‍රශ්නෙට වගකිය යුතු ප්‍රධාන මිනිහා වෙන කවුරුවත් නෙවෙයි පොලිස්පති. මේ 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 පණිවිඩේ පොලිස්පති ළඟට යනවා. පොලිස්පති මේකට අවශ්‍ය උපදෙස් පොලිසියට දුන්නා නම් පොලිස්පතිතුමා එහෙම දෙනවා. එතුමාගේ සාමාන්‍යයෙන් මේ මේ ඒ වගේ වෙලාවක එතුමාගේ චක්‍රලේඛන මම අනන්තව කියවලා තියෙනවා. කියනවා අහවල් වෙලාව වෙනකොට පොලිසියෙන් 160ක් ගිහිල්ලා සෙලූම පන්සල්, කෝවිල්, දේවස්ථාන පරීක්ෂා කර 6 වෙනකොට ඒවල ආරක්ෂක කටයුතු යොදා කිලෝමීටර් 100ක් ඈතින් මේ බැරියර්ස් දාලා එතන ඉඳලා පරීක්ෂා කර කර යවන්න ඕනේ. ඒ වගේ උපදෙස් දෙනවා. උපදෙස් දෙනවා විතර නෙවෙයි, ඒ ආයත කියනවා ඒ කටයුතු ඉවර වෙච්ච ගමන් නැවත මූලස්ථානට වාර්තාවක් එවන්න කියලා පොඩි ඉල්ලුම් පත්‍රයක්වත් යවනවා. කියා පරීක්ෂා කරාද, කී දෙනෙක් ගියාද, කවුද හිටියේ, ඊළඟට ඒ වගේ වෙලාවක පොලිස්පතිතුමා යවනවා. පොලිස් ස්ථානාධිපතිවරයා මේ සියලුම දේවල් සංචාරය කරමින් පරීක්ෂා කළා යුතුයි. සහකාර පොලිස් අධිකාරීවරයා හා පොලිස් අධිකාරීවරයා මේ 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 සංචාරය කරමින් මේවා පරීක්ෂා කළා යුතුයි. එහෙම කියලා උපදේශය යවනවා. මෙල්ලම උපදේශයක් මේ පොලිස්පති යව්වේ නැන්නේ නිකන් හිටියා. පොලිස්පති කිව්වා නම් මේ පොලිසිවලට ගිහලා මේ දේවස්ථානට ගහනවා කියලා තිබ්බනේ. මේ දේවස්ථාන පරීක්ෂා කරලා වටේට මේ පොලිසිය කීප දෙනෙක් දාලා මීට 100ක් එහා ඉඳලා මේ පරීක්ෂා කරලා එවන්න කියලා මේක වෙන්නේ නැහැ. ඉතින් එහෙම පොලිස්පතිතුමා අනන්ත අප්‍රමාණව යවපු චක්‍රලේඛන අපි දැකලා තියෙනවා. හැබැයි මේ සැරේ කරේ නැහැ ඒක. ඒ නිසා මෙයා තමයි මේකට වග කියන්න ඕන. එයා වග කියන්න ඕන නම් එයා හිටියේ ටිකටම රනිල් වික්‍රමසිංහ කතානායකතුමායි. කතානායකතුමා ජේෂ්ඨ කපලා තමයි මෙයාව ගත්තේ. දිකටම යයිතිය මයි ප්‍රයිම් මිනිස්ටර් කියලා තමයි කතා කරන්නේ. එයා එක තමයි හිටියේ. ඒ නිසා ඔහු ඉවත් කිරීමේ විශාල උවමනාවකින් ජනාධිපතිතුමා හිටියා. ගෙන්නලා කතා කරලා ඕන රටක් කියන්න තානාපතිකමක් දෙන්න යන්න කිව්වා. දෙතුන් සැරයක් එහෙම කතා කරලා යන්න කිව්වා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නේදී ජනාධිපතිතුමාගේ ඇඟ උඩට දාන්න යන එක සම්පූර්ණ වැරදි. පොලිස්පති මේකට වක් කියන්න ඕන. ඊළාට අගමැතිතුමාවක් කියන්න ඕන. ඊළාට කතානායකත්වයක් කියන්න.